ජීවතුන් අතර හිටියොත් මචං ඉස්සරහට බොක්කිටත් වඩා වාතයක් වෙනවා. එයින්ද ඌව දැම්මම වාෂ්ප කරලා දාන්න ඕනේ මචං. ඕකනේ මල්ලිගේ ඔය හදිසිය තමයි මේ ඔක්කොම ප්‍රශ්න වලට මුල. මොකද්ද බං හදිසිය? ඈ හදිස්සි වෙන්නේ නැතුව උඹ කියන්නේ උඹ වගේ ඇද 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 මටත් ඉන්න කියලාද? ඈ මේ මාසේ යවන්න ඕනේ ලියුම ලබන මාසේ යවන්න ඉන්නවා වගේ ඌ මාව මරුවට පස්සේද මට ඌව මරන්න කියන්නේ? ඈ මචං. නෑ නෑ මල්ලි මම කියන්නේ අපි හිමින් උඹ ඒ ඇන්ට මේ මුව මෙතන අරම්පලයන් බං මම උගේ හොක්ක තලන්න කලින් ඔබ උඹන ගෙනාවේ උඹ මරම්පලයන් कोई तरह एक कथा कटिया अम्मा कथा किसी में वैल्यू भी कर दिन अपची अम्मा के नदी हारने पा अपची करो ना अपची डूबो ना दे मंग हिम करन उत्साह करा ऐते कहरियन ने ऐ ऐ हरियन ने ते इत्ते कोटे किधर रांडू तमंग वितराई हरी के ले तागनी न होया क्या अम्मा भागे आटे යමක් තේරුම් කරන් උත්සාහ කරන එක තරම් මෝඩකමක් තවත් නැහැ. සමහර විට පිටින් බලන කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මහ නෝන්ජල් වැඩක් කියලා. ඒත් ඒක කරන්න හරි අමාරුයි. එතකොට අපච්චි මට වෙන අසාධාරණේ बनी अम्मा विनाश करने वाक जीते भी तरक ने भी दूर मैं मांगे न बना अम्मा टोने वाला थी बने पान बुक के सेवन में कभी तरह सकुंतला सिल्वा सकुंतला पान बुक को नाट पास से मैं पान बुक के बैठना कुन मुल्लेट प्रश्न अच्छी की अच्छी अच्छी प्रश्न मट के अभी दिन में एकम प्रश्न उगुल मम उगुल तंगल अभी
එනම දොරවල් වහලා එන්න ඉක්මනට. ආයේ දොරවල් ගැන බල බල ඉන්නවා අවුනේ යමු ඉක්මනට දොරවල් ඔය තිබුණා වේ. හ්ම්. සුනංගර මේ ගියොත් තමයි යමක් කරන්න පුළුවන් වෙන්නේ. මම ඒව කරොත් එහෙම එයා මැරෙනවා
අනේ ඒකයි එතන තියෙන අවුල නෑ අපි පුතාට කියන්න කොහොමද තියා ඔය පක්ෂින් අස්සලාන ඉන්නේ ඉතින් ඒක තමයි කියන්නේ දැන් පක්ෂෙනුත් අස්වලා ඉන්න එකේ ජීවිතනුත් අස්වෙන්න ඕනේ නෑනේ නේද එන්න මචං අපිට යාළුවෝ දෙන්නවම එක සැරේ වුණත් වාස්ප කරන්න පුළුවන් මොකද ඔය වගේ බොක්කේ ප්‍රින්සිප් කඩන එක ඒකට වෙලා වෙනකන් මුවත් මෙහෙම තියාගන්න මචං मिनी හැබැයි බැලු බැලමට නිකන් එමිණියා නළුවෙක් වගේ නේ. ඒව තමයි අද කාලේ මැරෙවෝ. මැරෙවෝ නිකන් නළුවෝ වගේ. නළුවෝ නිකන් මැරෙවෝ වගේ. දැන් ඉතින් ඕගොල්ලෝ ගිහලා පොලිසියට පැමිණිල්ලක්වත් කරන්න. ඔය මිනිහා පුතා හොයන්නේ ගහන්න වෙන්නේ ඇති. ගහන්න නැත්තම් වෙන මොනවට? මටත් මේ පාරවල් දෙක තුනක් ගැහුවා මේ කිසිම දෙයක් නොකර. ඔයාට කොහොමද කිත්තව හම්බුනේ? හම්බුනේ කියන්නේ ඉතින් පක්ෂ කාර්යාලයට මාවනේ. මායි රණතුංග ඉතරයි හිටියේ. ඇවිල්ලා කාලිංග ගෝ කියලා ඇහුවා. නැහැ කියලා කිව්වාම වාහනේ දාගෙන යම උගේ ගෙදර කියලා කිව්වා. මං කියලා ඉතින් වෙන මොනවද කරන්න? මං ඉතින් එකන් ආවා. අනේ මන්ද. මේ මිනිහා පුතා හොයාගන්නෙත් දන්නේත් නැහැ. ඌ ඉතින් මෙයාගේ ෆෝන් එක වැඩ කරන්නෙත් නැහනේ. ඉන්ටර්විව් එකක් දුන්නේ නෑ ඉන්දිවරි ලංකාවේ පත්තරයක මගේ ආටිකල් එකක් පළවෙන්න තරම් තත්ත්වයකට මං ඇවිල්ලා නෑ ඉන්දිවරි ඒකයි ඇත්ත කතාව එතකොට කොහමද ඔයාගේ ඉන්ටර්විව් එකක් මේ පත්තරේ ගියේ ඒක තමයි මං ඔයාට කියන්නේ අමුතු අමුතු දේවල් සිද්ධ වෙනවා කියලා මුල් කාලේ අපි කිත්තගෙන් ගුටි කනකොට අපිට හිටියේ මාපලගම විතරයි මාපලගමත් ඇවිල්ලා වීඩියෝ කරන් යනවා ඒත් දාන්නේ නෑ දාන්නේ නෑ නෙමෙයි දාන්න බෑ ඊට පස්සේ අපෙන් පක්ෂ මූලස්ථානයට පහර දුන්නාම පත්තර ටෙලිවිෂන් අපි ආයෙත් වට කර ගන්නවා අපේ කිසිම දැනුම් දීමකින් තොරව ඊට පස්සේ අපි ආයෙ නිවුස් එකක් දුන්නාම කිසිම පත්තරයකින් ඒක පළ කරන්නේ නෑ එතකොට ඔයා කියන්නේ මේව කවුරු හරි කරවනවා කියලාද අන්න ඒක තමයි ඉන්දිවරි මම දන්නේ නැත්තේ දැන් ඔයගොල්ලෝ මට චෝදනා කරන අර පෝස්ටර් කැම්පේන් එක. ඒක කවුද කරේ කියලා මෙතෙක් අපි කවුරුවත් දන්නේ නැහැ නේ ඉන්දිවරි. අන්න ඒ වගේ තමයි මේ පේ පාටිකල් එකත්. වාඩි පත්තරේට කතා කරලා අහන්න තිබ්බේ ඇයි මෙහෙම කරන්න කියලා. මං කතා කළා. ආටිකල් එක ලියපු මනුස්සයා ෆෝන් එකට එන්නේ නැහැ. සබ් එඩිටර් කෙනෙක්ද කොහේ කතා කරා. එයා කියනවා දුන්නේ නැති ආටිකල්ස් අපිට පත්තරේ පළ කරන්න මුලේ අමාරුවක් නැහැ කියලා. ඔයාට එඩිටරට ගන්න තිබ්බේ. අපි කතා කළාට ඒගොල්ලෝ ෆෝන් එකටවත් ඉන්නේ නැහැ ඉන්දිවරි. එහෙනම් ඔයාට ගිහින් අහන්න තිබ්බා. ඇයි මේවා මෙහෙම වෙන්නේ කියලා. මේක සෙල්ලමක් නෙමෙයිනේ.
එහෙනම් මෙන් කට්ටිය කෝල් කරනවා මට දෙන්න උත්තරත් නැහැ ඒ නිසා මම ෆෝන් එක ඕෆ් කරලා දැම්මා අනේ මන්දා කිත්තට විරුද්ධව වැඩ කරන භූතයින්ගේ පක්ෂයක් තියනවාද මන්දා අප්පච්චිට තමයි කියන්න වෙන්නේ හොයලා බලන්න කියලා කවුරු හරි මට ඇත්තටම මේ වගේ ආටිකල් එකක් දෙන්න අවස්ථාවක් දෙනවා නම් මට කොච්චර දේවල් තියනවද ඉන්දිවරි කියන්නේ මේක මොනවද ලියලා තියෙන්නේ තනිකරම කිත්තර බැනලා වෙන කිසිම දෙයක් නැහැ මේ වගේ පත්‍ර පිටුවක් මට තිබ්බනම් ජන විඥානය වෙනස් කරන්න පුළුවන් අදහස් කොච්චර මට කියන්න තිබ්බද අර්ථවත් දේවල් කොච්චර මට කියන්න තිබ්බද හැබැයි මේක කියලා තියෙන දේවල් තේරෙන්නේ කිත්තට බැන්න වුණාට ඔයා මේක කරේ නැහැ කියලා මම පිළිගත්තෙත් මේක තේරෙන්නේ ප්‍රකාශයක් කරන්න. අනිත් එක මේ ඉන්ටර්විව් එක පුරාම තියෙන ද්වේෂය පතරලා. එයාට ඕන මොකක් හරි ගැලරි ටෝක් එකක් දීලා ජනප්‍රිය වෙන්නනේ. එයා හැමදාම කරේ ඒකනේ. එහෙම කියන්න එපා. එයාට ඕනේ පක්ෂ ජනතාව අතරට ගෙනියන්න. ආ ඒකද අපි කිත්තාගෙන් පුළුවන් තරම් ගුටි ගෑවේ? අපි කරපු එක වැඩකවත් සාධාරණ අරමුණක් තිබුණාද? වැඩේ තියෙන්නේ තාමත් මේ පක්ෂය ඇතුලේ ඉන්නවනේ කාලිග ගිත්තෝ. ඒ හිටෝ තමයි මේ පක්ෂේ කන්නේ. කන්නේ කවුද කන්නේ කන්නේද කන්නේ ඉත්ත තමයි මේ දැන් මේ ලිදලඟ සංගම් වගේ නැතුව අපි මේ වැදගත් දේ කතා කරන්න මේ ප්‍රශ්නේ විසඳමුද දැන් මේක පක්ෂයක් නෙවෙයි මාකට් එකක් වෙලා තියෙන්නේ සහෝදරෝනි මං ආවේ අර පේපර් ඉන්ටර්විව් එක සම්බන්ධව සහෝදරෝරන් පොඩ්ඩක් පැහැදිලි කරන්න හැබැයි අපිට කරුණු හොඳට පැහැදිලි නැවත කිසිම පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ සහෝදරයා. නායකින් නායක සහෝදරයාගේ කරුණු පැහැදිලි කරලා දෙන්නනේ. ඉතින් ඒකට ඉඩ දෙන්න. අපි එක කාලින් සහෝදරයන් අහමු. පක්ෂෙන් එළියේ ඉඳන් පක්ෂ ගැන කතා කරන්න මොකද්ද තියෙන හේතුව කියලා. රණතුංග සහෝදරයා මම පක්ෂි එළියෙන් ඉඳන් පක්ෂ ගැන කතා කරලා නැහැ. ඒ කියන්නේ ඔයා තාම පක්ෂය ඇතුලේ ඉන්නවද? සජිනි සහෝදරී කරුණා කරලා නැවත වරක් මේ පක්ෂීය ව්‍යවස්ථාව කියවන්න. පක්ෂීය ව්‍යවස්ථාවට අනුකූලව මේ පක්ෂයේ අයිතිය පක්ෂේ නායකයාට. තවමත් කිසිම ලිඛිත දැනුම් දීමකින් මම මේ පක්ෂයෙන් ඉවත් වෙලා නැහැ. ඒ කියන්නේ මේ පක්ෂයේ අයිතිය තවමත් මේ පක්ෂයේ නායකයාට. ඒ කියන්නේ මට. ඉතින් ඒ වුණාට ඔයා පක්ෂේ දාලා ගියා. හරි හරි බය වෙන්න එපා බය වෙන්න එපා. මං ආපහු මේ පක්ෂ නායකත්වයට එන්නේ නැහැ. මේ පක්ෂයේ බලය අල්ලගත්ත කියලා හිතන අය. මම තදින් මේ බලය අල්ලලා තියාගන්න මං ආවේ මම මේ පත්‍රයට සම්මුඛ සාකච්ඡාව දුන්නේ නැහැ කියලා ඔයාලට පැහැදිලි කරන්න විතරයි. ඒ කියන්නේ නායක සහෝදරයා? ඒ කියන්නේ රණතුංග සහෝදරයා මම මේ සම්මුඛ සාකච්ඡාව පත්‍රයට දුන්නේ නැහැ. එතකොට සහෝදරයා කවුද මේක පත්‍රයට දැම්මේ? ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ. මේක කාගේ හරි කුමන්ත්‍රණයක්. කිත්තා සහ අපේ පක්ෂය අතර තියෙන ඝට්ටනය තීව්‍ර කරන්න කවුරු හරි දරන ප්‍රයත්නයක්. ඒක සමහර විට මගේ පිටින් දාන්න ඒගොල්ලෝ උත්සාහ කරනවා වෙන්න පුළුවන්. ඒකනේ මං කිව්වේ. මේකේ තියෙන නායක සහෝදරයාගේ අදහස් නෙවෙයි. මේක පුරාවටම තියෙන වෛරයේ වපුරලා. මේකෙන් කරන්නේ මේ කිත්තර පහර දීමක්. මට නම් දැනෙන්නේ මේ කාලිංග සහෝදරයාගේ ප්‍රකාශයේ සම්පූර්ණ වගකීම. ඔය වගේ මෝඩ කතා හොඳයි පාර්ලිමේන්තුවට කියන්න. හරි හරි. මතු පිටින් බලලා ඕන කෙනෙකුට මේක මෝඩ කතාවක් වගේ පේන්න පුළුවන් සහෝදරයා. ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඇත්ත තමයි මේ විදිහේ සම්මුඛ සාකච්ඡාවක් මම පත්‍රයකට දුන්නේ නැහැ. නමුත්
මම මේක පළවුණේ කොහොමද කියන එක පිළිබඳව තවදුරටත් හොයනවා. ඒ පිළිබඳව මට තොරතුරු ලැබිච්ච ගමන් මම සහෝදරවරුට ඒ ගැන පැහැදිලි කිරීමක් කරනවා. එතකොට කාලින්ද සහෝදරයා කියන්නේ මේ අනුන් වෙනුවෙන් පිනට ඉන්ටර්විව් දාන පින් පත්‍රයක් නේද මේක? මේක පින් පත්‍රයක්ද පව් පත්‍රයක්ද කියන එක මම දන්නේ නෑ සහෝදරී. හැබැයි මං ආවේ මේක සහෝදරවරුන්ට පැහැදිලි කරන්න. ඒක තේරුම් ගන්නවද නැද්ද කියන එක සහෝදරවරුන්ගේ වගකීමක්. මම අවසාන වශයෙන් කියන්නේ අපේ පක්ෂර තියෙන කැක්කුමට මං කියන්නේ අපේ පක්ෂර විරුද්ධව කවුරුර වැඩ කරනවා එහෙම නැත්නම් අපේ පක්ෂේ ඉතෙක් කරගන්න කවුරු උත්සාහ කරනවා ඉතින් ඉක්මනින් ඒ බලවේගය හොයාගන්න හොයාගන්නේ බලවේගය විනාශ කරන්න මං එනවා ශාලිකා සහෝදරී රත්නම සහෝදරයා චමිත සහෝදරයා